සුබ දවසක් කියලා පිළිගන්න මගේ යාළුව හැමෝම. ඉතින් ඔයාට ලොකුම ගැටලුව තියෙන්නේ වතුර මෝටරේ දැම්මන් පස්සේ ඒක ඕෆ් කරන්න අමතක වෙනවා. අන්න ඒකට පිළියමක් විදියට ඔටෝමැටිකලි ඔන් ඕෆ් වෝටර් පම්ප් සිකියුරිටි සිස්ටම් එකක් මෙන්න මේ විදියට මම ගෙනලා තියනවාද. ඉතින් අපි වැඩි කතා බහක් නැතුව යමු සර්කිට් එක හදන්න. යාලුවනේ එහෙමනම් ඔන්න ඔය කියන කෑලි ටික අපි අරගෙන මේකෙදි IC එක මේ විදිහට මම ඇඳලා පෙන්නන්න. මේ යාලුවනේ මම මේකේ IC එක පාස්සනා වෙනකොට IC බේස් එකක් අරන් තමයි පාස්සන්නේ. මොකද සාමාන්‍යයෙන් අපි පාස්සනකොට රත් වීම වැඩි වුණොත් IC එකට ඩැමේජ් වෙන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් IC එක පිච්චුනොත් එහෙම ටග් ගාලා අපිට IC එක මාරු කරගන්න පුළුවන්. මේ IC බේස් එකක් යොදලා පස් සර්කිට් එක පාස්ස ගන්නවනවා. මේක පළවෙනි පින් එක ගත්තොත් පළවෙනි පින් එක අපි සම්බන්ධ ප්‍රධාන වශයෙන් සම්බන්ධ කරන්න ඕනේ ග්‍රවුන්ඩ් එකට. දැන් යනනේ එහෙමනම් ඔයා දෙවෙනි පින් එක සම්බන්ධ කරන්න ඕනේ 1 මෙගා ඕම් රෙසිස්ටර් එකක් කරා ග්‍රවුන්ඩ් එකට. මේ කියලා දෙන පිළිවෙලට ඔයාට මේක පාස් ගන්න පුළුවන් නම් ඔයාට සාර්ථකව මේ පරිපථය නිර්මාණය කරගන්න පුළුවන්. මේකෙදි 8 වෙනි පින් එක ගත්තොත් ඒක ධන අග්‍රයට අප ලබා දිය යුතුයි. දැන් මනම් පරිපථයේ ක්‍රියාකාරීත්වයට අපි මේකට වෝල්ට් 12ක විදුලියක් දෙන්න ඕනේ. මේකදී ඔයා ගෙදර තියෙන ට්‍රාන්ස්ෆෝමරයකින් හදාගෙන එහෙම නැත්නම් කඩෙන් අරන් පාපැක් එකකින් එහෙම ඕන විදිහකට මේකට විදුලිය ලබා දීමේ හැකියාව තියෙනවා. ඊළඟට අපි මේකේ 6 වෙනි පින් එක 1 මෙගා ඕම් රෙජිස්ටරයක් කරා ග්‍රවුන්ඩ් එකට සම්බන්ධ කළ යුතුය. යාළුවනේ අපි මේකට ගන්න NE555 කියන ටයිමර් IC එක. මේකෙදි 3 වෙනි පින් එක තමයි මේකේ අවුට් එක වෙන්නේ. ඉතින් අපිට අවුට් එක මේ විදිහට ගන්න පුළුවන්. ඒ අවුට් එක අපි BC540 ට්‍රාන්සිස්ටරයට සම්බන්ධ කිරීම සඳහා 1K රෙසිස්ටරයක් භාවිතා කරනවා. ඊට අමතරව මේ සර්කිට් එක ඉන්ඩිකේටර් ලබා ගැනීම සඳහා අපි LED එකක් දානවා. ඒ LED එකත් 1K රෙසිස්ටරයක් හරහා මේ විදිහට ග්‍රවුන්ඩ් එකට සම්බන්ධ කිරීම සිදු කරන ලබනවා. එකේ 3 වෙනි පින් එක අවුට් එක 1K රෙසිස්ටරයක් කරා BC547 NPN වර්ගයේ ට්‍රාන්සිස්ටර් එක මේ විදිහට ලබා දෙනවා. ඒක ලබා දෙන්නේ බේස් එකට තමයි මේ අවුට්පුට් එක ලබා දෙන්නේ IC එකේ. ඒකෙදි එමීටර් එක අපි කෙලින්ම ග්‍රවුන්ඩ් එකට සම්බන්ධ කිරීම කරනවා. ඊට පස්සේ කලෙක්ටර් එක අපි රිලේ එකට සම්බන්ධ කිරීම කරනවා. දයාලුනේ අපි මේකට භාවිතා කරන්නේ 5 පින් රිලේ එකක්. මේකෙදි ප්‍රධාන වශයෙන් පින් පහක් තියෙනවා මේ රිලේ එකේ. ඒකෙදි මේ පින් තුනක් තියෙන පැත්තේ දෙපැත්තේ පින් දෙක තමයි ප්‍රධාන වශයෙන් කොයිල් එකට සම්බන්ධ වෙන්නේ. ඒකේ මැද පින් එක තමයි කොමන් පින් එක. ඊට අමතරව මේකෙදි normally open pin එකක් තියෙනවා, normally close pin එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් normally open pin එක කියන්නේ අපි දැන් switch එකක් දාද්දී light එකක් පත් වෙනවා. අන්න ඒ අවස්ථාව තමයි මේ normally open pin එකේ අවස්ථාව. දැන් normally close pin එකේ අවස්ථාව කියන්නේ අපි light එක off කරන අවස්ථාව. දැන් සාමාන්‍ය අවස්ථාවේ තියෙන්නේ normally close pin එක මේ light එක off කරා වගේ තමයි තියෙන්නේ.
පින් තුනේ දෙපැත්තේ පින් දෙකට අපි ධාරාවක් ලබා දුන්නාන් පස්සේ මේ normally close pin එක open අවස්ථාවට එනවා. Relay එකේ coil terminals දෙක අතරට මේ විදිහට අපි diode එක සම්බන්ධ කරගන්න ඕනේ. ඔන්න එහෙමනම් අපි පරිපථයේ වැඩ 90%ක් ඉවරයි. අපි දැන් බලමු කොහොමද ඔය 230 වැඩ කරන මෝටරේ මෙන්න මේ පරිපථයට සම්බන්ධ කරගන්නේ කියලා. එහෙමනම් මම මේ විදිහට මේක සම්බන්ධ කිරීමට මේ වගේ AC මෝටරයක් ගන්නවා. මේකෙදි එක ලයින් එකක් අපි රිලේ එකට සම්බන්ධ කිරීම කරනවා. ඒකද රිලේ එකට සම්බන්ධ කිරීම කරන්නේ වයර් එකේ එක පැත්තක් රිලේ එකේ කොමන් පින් එකටත් අනිත් පැත්ත රිලේ එකේ normal close pin එකටත් සම්බන්ධ කිරීම කරන්න ඕනේ. හොඳයි එහෙමනම් මම මේ විදිහට මෝටරය සම්බන්ධ කරගත්තා. එතකොට අපි බලමු දැන් කොහොමද ටැංකියට මේ වයර් කනෙක්ෂන් දෙන්නේ කියලා. මේ රූපේ අඳින විදිහට ඔයාලට මේ වයර් එක ටැංකිය පතුලටම දාගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතෙන්ට වතුර ඉවරුනම් පස්සේ තමයි අපේ මෝටරේ ඔන් වෙන්නේ ඔටෝමැටිකලි. ඊටමතර මෙතනින් ගන්න වයර් එක අපි දාගන්නවා ටැංකියේ උඩ මට්ටමට. ඒ කියන්නේ වතුර උඩින් මේ මට්ටමට ආවන් පස්සේ මෝටරේ ඔටෝමැටිකලි ඕෆ් වෙනවා. එතකොට ඔයාට ඔන් ඕෆ් කරන්න දෙයක් නැහැ. මෙන්න මේ ස්විච් එක ඔයා ඔයාගේ මෝටරේට සම්බන්ධ කිරීම කරලා තියෙනවා. එතකොට යාළුවනේ මේකෙදි VCC ධන පින් එක ධන වෝල්ට් 12 ටැංකියේ පතුලටම දැමීම කරගන්න ඕයි මෙන්න මේ විදිහට. මට යාළුවනේ මුලින්ම කියන්න හිතුණා මේ 555 ටයිමර් IC එක රීසෙට් පින් එක ධන විදුලියට සම්බන්ධ කරන්න ඕනේ. ඒක මම මේ විදිහට 8 වෙනි පින් එකට සම්බන්ධ කිරීම කරනවා. ඔන්න අපි දැන් පවර් සප්ලයි දෙන්න ධනටයි රිනටයි මේ විදිහට පාට වයර් දෙකක් පාස් කරනවා. රූපේ පේන විදිහට IC එකේ පොඩි කැපුමක් දාලා තියෙන පැත්තට පල්ලෙන් තියෙන ඩොට් එකේ ළඟ තියෙන පින් එක තමයි පළවෙනි පින් එක වෙන්නේ. ඒක තමයි අපි ග්‍රවුන්ඩ් එකට සම්බන්ධ කරලා තියෙන්නේ. ඉතින් මම IC එක IC බේස් එකට මේ විදිහට සම්බන්ධ කිරීම කරනවා. හොඳයි යාළුවනේ. ඔන්න එහෙනම් අපේ සර්කිට් එකේ වැඩේ ඉවරයි. අපි දැන් මේක චෙක් කරලා බලමු. ඉතින් ඔයාලට සාමාන්‍යයෙන් ඔයාගේ මෝටරේ ආරක්ෂාවට මෝටරේ ඕෆ් කරන්න අමතක වෙන ප්‍රශ්න හැම දෙයකම විසඳුමක් මෙන්න මේ පරිපථයෙන් ඔයාලට ලැබෙනවා. ඉතින් ඔයාම ගෙදර හදලා බලන්න ඔයාට ලැබෙන වාසි මේකෙන් කියලා නෙම කරන්න බෑ. ඉතින් වීඩියෝ එක හොඳ නම් අපිට ලයික් කරන්න, කමෙන්ට් කරන්න,
තාගෙනකොට බලන්න ෂෙයා කරන්න ඔයා සබස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න මොකද වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාට නොටිෆිකේෂන් එකක් ගෙන්නවා ගැනීම හැකියාව තියෙනවා